අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්සල වෙත ජඹුරලිය ඇඟලුම් කම්හලේ කොවිඩ් ආසාදිතීන් ඩෙල්ටා දැයි පරීක්ෂණ 180කින් 120කටම කොවිඩ් රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට වී මෝල් හිමියන් එකඟ වෙයි රජය කළු සල්ලි සුදු කරන්න හදනවා ජවිපෙන් චෝදනා අර්ථසාධක අරමුදලෙන් 114ක බද්දක් අය කරන්න යන බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම සත්‍යෙන් තොරයි මුදල් ඇමති අවධාරණය කරයි වැටු විෂමතා ඉවත් වන තුරු සටන දිගටම ගුරු සංගම් කියයි වැටු වැඩි කරන්න වෙන්නේ ජනතාවගෙන්ම හූරගෙන බන්දුල කියයි සියතකල අනාවරණයෙන් පසු හක්මන දැරියට ටැප් පරිගණකයක් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරනවා වෙනුවට එය සංශෝධනය කරන්න අතුරු කමිටු වාර්තාවක් ජනපතිට කියයි 77 කොළ ජූලිය 83 කළු ජූලිය ඊයේ මල ජූලිය ගැන අදත් කතා බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයට ගන්නා අයට දඬුවම් දීමට පවතින නීති ඇති ප්‍රතිභා මහානාම කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදා ගන්නා අයට දඬුවම් කිරීම සඳහා පවතින නීති හොඳටම ප්‍රමාණවත් බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා සිදු කළ යුතු ඇත්තේ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම බවයි ඔහු අවධාරණය කරන්නේ කීටුප මාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේහි ගින්තබාගෙන මියගිය බාල වයස්කාර දරිය පිළිබඳ අප සකස් කළ සම්පූර්ණ වාර්තාව දැන් ළමා මෙහිකාර සේවය ලංකාවේ සම්පූර්ණම දණ්ඩ නීති සංග්‍රහය අනුව තහන. ඒ අනුව ඕන කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්. දෙමව්පියන්ට ආර්ථික වශයෙන් ශක්තියක් නැහැ. දෙමව්පියෝ බොහොම දරිද්‍රතාවෙන් පෙළෙනවා කියලා දරුවන්ව කිසිම රැකියාවක හෝ ළමා මෙහිකාර සේවකයෙකු යොදවන්න බෑ. එහෙම යොදවනොත් දෙමව්පියනුත් වැරදි. ලංකාවේ නීති ප්‍රමාණවත්. කරන්න තියෙන නීතිය ක්‍රියාත්මක කරන්නේ. පුරවිසෙන් හැටියට අපි අවදිවිල අපි වගකීම් ඉෂ්ට කරමු. අපි දන්න නිවසක ළමා මෙහිකාර සේවය වෙනවනම් පොලිසියට දැනුම් දෙන්න. එහෙමත් මැලිකමක් තියෙනවනම් ළඟම සිටින මහේස්ත්‍රාත්වරයා मरण परीक्षण බදියුදීන් සහ ඔහුගේ බිරිඳ වන කිඩ මොහමඩ් ෂාබ්දීන් අයිෂා විසින් ඇයව බැලීමට පවා අවසර දුන්නේ නැති බවයි මියගිය දැරියගේ මව ප්‍රකාශ කළේ. මේ අතර දැරිය මිය යාම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බොරෙල්ල පොලිසියට අමතරව කොළඹ දකුණ කොට්ටාස ළමා හා කාන්තා කාර්යාංශයේ කණ්ඩායමක් සහ කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් පත් කර තිබෙන අතර ඔවුන් ඊයේ දින දැරිය පළමුව පදිංචිව සිටි අවිස්සා වෙල්ලපුවක් පිටිය කිරිවන්දල ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී දැරිය ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එමෙන් මෙම කණ්ඩායම් දෙක අද දැරිය පදිංචිව සිටි හැටන් ඩයගම ප්‍රදේශයේ නිවසට ගොස් මවගෙන්ද ප්‍රකාශයක් ලබා ගත්තා. අද උදේ අපේ ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා හිටියා කොළඹ. කොළඹෙන් ඇවිල්ලා දැන් අපෙන් පැය 6ක් විතර අපෙන් කට උතර ගත්තා. හිතා ගන්න බෑ නංගි ගෙදර වැඩ කරද්දී අපේ නංගිය බලන්න දුන්නේ නැහැ. බලන්න යද්දී අපිට බලන්න දුන්නෙත් නැහැ නංගිව. මගේ ළමයා ගිය මාසේ කතා කරනකොට තමයි කිව්වේ මේ වැඩ කරන එක නකොස්සෙන් ගහනවායි කිව්වා. ඒකෙන් පස්සේ මම ළමයා වේ තියන්න කැමති වුණේ නැහැ. ගෙදර ගියාට පස්සේ තමයි දැනගත්තේ මගේ ළමයා පිච්චලා ස්පිතාලේ ඉන්න බව. එහෙම දැනගත්තම කොහොමද පිච්චුනේ කියලා ඇහුවා. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ට දන්නේ නැහැ කියලා. කවුමේ රූලෝකම් ගැලවිලා තියෙනා එක මහණ්ඩ කිව්වා. සමරවලක ඒක පුචන්නේ කියලා පිච්චනවද දන්නේ නැහැ කියලා කිව්වා. මම ඇහුවා ලූල පිච්චුවා නම් ඔච්චර පිච්චන්නේ නැහැ නේ. ඕගොල්ලෝ ගොඩක් කියනවා නේද කියලා. මේ අතර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි තවත් පිරිමි සේවකයෙකුගේ පොලිස් බහරයට ගත් දුරකථනයේ දත්ත මකදමා ඇද්දයිද සොයා බැලීමට එම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දී තිබෙනවා. මෙතර බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද සිවිල් සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
වෙත පැමිණිලක් සිදු කළා. මේ පැහැදිලිවම ඝාතනයක් බවට බොහෝ කරුණු තිබින මොහොතක තවමත් පරීක්ෂණ නිසිමාවතට යොමු වෙලා නැති අවස්ථාවක් තමයි අපි දකින්නේ. රිෂාඩ් බදුරදීන් මේ කරුණු සියල්ල ගලපලා අවසානයේ මේ කිරෙන අපරාධ වලින් මොහු ගැලවී යයිද කියලා සැකයක් අපිට තියෙනවා. දැරියගේ පියා ප්‍රකාශ කරලා තිනවා ඇය ගින්දරට බයක් දක්වන දැරියක් කියලා. ඒ වගේම ප්‍රශ්න කරනවා ඒගොල්ලෝ මේ ගෙදර භූමි තෙල් තියෙන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ අතර සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම දැරියගේ සිදුවීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා නොපමව නීතිය ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව පියවර ගත යුතු බව දන්වා තිබෙනවා. එමෙන්ම වින්දිත පාර්ශවයන්ට සාධාරණයක් ඉටු කළ හැකි වන්නේ එවන් ක්‍රියාදාමයකින් පමණක් බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු නැතයි මානව හිමිකම් කඩකිරීම සිදු වෙද්දී විමර්ශනයට පත් කළ කොමිසම සඳහන් කරනවා. අහෝසි කිරීම වෙනුවට මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල පනත් අධ්‍යයනය කොට මෙරට පනත සංශෝධනය කරන්නයි ජනාධිපතිවරයාට බාර දුන් අතුරු වාර්තාවේ සඳහන්ව තිබෙනවා. මානව හිමිකම් කඩකිරීම සිදු ඇතිදැයි විමර්ශනයට පත් කළ කොමිසමේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ බහර දී තිබෙනවා. මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු HMD නවාස් මහතායි. කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල අබේසිරි සහ යාපනයේ හිටපු නගරාධිපති යෝගේශ්වරී පකුණරාජ යන මහත්ම මහත්මීන්. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බව කොමිසම සිය අතුරු වාර්තාවෙන් පෙන්වා දෙනවා. එමෙන්ම මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදී වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවද මෙහි සඳහන්. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ 9, 11 සහ 13 වගන්ති කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති කොමිසම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා තුනක් අතුරු වාර්තාව මගින් ඉදිරිපත් කර තිබෙනවා. නවවන වගන්තිය මගින් රඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේදී අවම මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් රඳවා තබා ගන්නා පුද්ගලයින්ට අධිචෝදනා ගොනු කර නඩු අසා නිම කිරීමත් 11 වන වගන්තිය යටතේ වූ රඳවුම් කරුවන් බන්ධනාගාරය තුල රඳවා තබා ගැනීම වෙනුවට විශේෂ ආරක්ෂාවක් යටතේ සිය නිවසේ හෝ යම් ප්‍රදේශයක් තුල රඳවා තබා ගැනීමට ඇති හැකියාව මෙම අතුරු වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම 13 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට උපදෙස් දීමට අවම වශයෙන් තිදෙනෙකුගෙන් සමන්විත සියලු ජාති නියෝජනය කෙරෙන උපදේශන සභාවක් පත් කිරීමේ වැදගත්කම කොමිසම අතුරු වාර්තාව මගින් යෝජනා කරනවා. කොමිසමේ අවසන් වාර්තාව ඉදිරි මාස 6 තුල ලබා දීමට පූර්ව කොමිසම් සභාවන්හි සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමට අවකාශ සැලසෙනවා. අර්ථ සාධක අරමුදලින් 14% බද්දක් අය කිරීමට සූදානම් වන බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මහජන නියෝජිතින් ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. මෙම සාකච්ඡාවේදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ ජනතා සේවය අඩපණ නොකර අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි. එමෙන්ම අර්ථ සාධක අරමුදලෙන් 14% බද්දක් අය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවද මුදල් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. අනවශ්‍ය වියදම් නාස්තිය දූෂණය අවම කරන ලෙසටත් ජනතාවට බරක් නොවී අරපිරිමැස්මෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් මුදල් අමාත්‍යවරයා මෙම හමුවේදී දීර්ඝව පැහැදිලි කර තිබෙනවා. මහජනතාව වෙනුවෙන් ඔබ ඉදිරියේදී කටයුතු කිරීමේදී මොනතරම් අමාරුකම් තිබුණත් බොහොම අරපිරිමැස්සෙන් ජනතාවට බරක් නොවි කටයුතු කරන්න හැම මැත්තෙම මේ වංචාව දූෂණය සහ නාස්තිය අඩු කරන්න ඒ සඳහා කැපී පෙනෙන වෙනසක් ඔබ බාර ඉන්න පළාතේ හෝ දිස්ත්‍රික්කයේ එක පෙන්눔 කරන්න අනිවාර්යයෙන්ම තමුන්නාන්සේලා මහජන සේවය ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි අනිවාර්යයෙන්ම සපයනවා ඒ කිසි කෙනෙක් බලයක් වෙන්න ඕනේ නැහැ. කළු සල්ලි සුදු කරගන්න වත්මන් ආණ්ඩුව උත්සාහ දරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ ආණ්ඩුව විසින් පසුගියදා පාර්ලිමේන්තුව වෙතගෙන ආ නව මුදල් පනතක් මගින් පාර්ලිමේන්තුවට මුදල් පනතක් හැටියට ඉදිරිපත් කළා තියෙනවා මේ අලුත් පනතක්. දැනට හෙළිදරව් කිරීමට නියමිතව තියෙන නීති වලින් හෙළිදරව් කරන්නේ නැති වත්කම් පිළිබඳව ආදායම් පිළිබඳව හෙළිදරව් කරන තැනැත්තන්ට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තමන් හෙළිදරව් කරන අයට දඬනයක් නියම නොකර බදු පනවන්න නැතුව සහන ලබා දීමේ පනතක්. අතර මේක ඉදිරිපත් කළ තියෙන්නේ අපේ රටේ බදු කෙවා ගන්න බැරුව ඉන්න දැනට ව්‍යාපාර
විදවැටලා සංචාර කර්මාන්තය නිසා හරි මේ කොයි වසංගත තත්ත්වය නිසා හරි අසරණ වෙලා ඉන්න සාමාන්‍ය ව්‍යාපාරිකයින් වෙනුවෙන් නෙමෙයි රජයක් හැටියට ආණ්ඩුව හැටියට ආණ්ඩුව යම් සහනයක් ලබා දිය යුතුව තියෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයයට නමුත් ආණ්ඩුව දැන් මේ පනත ගෙනලා තියෙන්නේ ඒකට නෙමෙයි මෙතෙක් නීතියෙන් හෙළිදරව් විය යුතුව තියෙන රටේ පවතින නීති අනුව හෙළිදරව් කරන්න ඕනකම තියෙන රටට වංචා කරලා ජනතාවගේ බදු මුදල් වංචා කරපු බදු හොරුන්ට බදු නොගිය පැහැරහැරලා තියෙන අයට නීතියෙන් කට්ටි පැනලා තියෙන හොර නඩේකට අවශ්‍ය පහසුකම් සල්සා දෙන්න තමයි මේ හදන්නේ මේක ඇත්තටම ගත්තොත් එහෙම කළු සල්ලි සුදු කිරීමේ පනතක් මේ කියනලා තියෙන්නේ මේ සිද්ධ කරන්න යන්නේ 100%ක බද්දක් ආණ්ඩුවට ගෙවලා හොරකම් කරපු වංචා කරපු රටේ නීතියේ හමුවේ එළිදරව් විය යුතු වංචනිකයින්ගේ මුදල් නීත්‍යානුකූල කිරීම විශ්වාස භංග යෝජනාවෙන් ඇමති ගම්මා පිල දිනුම් රජයත් දිනුම් විපක්ෂය පරාදයි විපක්ෂය කියන විදිහට ජනතාවත් පරාදයි ජයපරදුම කාට ගියත් ඉන්ධන මිල පහලයිද කියලා දැනට නම් කියන්න බෑ අදත් දේශපාලන වේදිකාවේ විශ්වාස භංගය හා ඉන්ධන මිල ගැන අදහස් පළ වුණා දැන් එහෙනම් අපි යනවා රට වටේ මේ දේශද්‍රෝහි අත උස්සපු මන්ත්‍රීවරුන්ගේ ආසනයට දිනුන පිටියේ මහජන නියෝජිතින්ගේ පැටගිරිය හැමෝම දන්නවා මෙහෙත් අත්තිස්සුවා තෙල් මිල වැඩි කරන්නයි කියලා තමගේ බලවේගයේ නායකයා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්කේ අධ්‍යාපනය සම්බන්ධව කොහෙද යන්නේ මල්ලේපොල් විපක්ෂ නායකතුමා කටයුතු කරන්නේ විපක්ෂයේ කණ්ඩායමත් එක්කලාද එමෙ නැත්නම් ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් දාගෙන කටයුතු කරනවද කියන එක ප්‍රශ්න අපට අහන්න වෙනවා 77 UNP ආණ්ඩුව දිනලා කොළ ජූලිය 83 UNP ආණ්ඩුව කාලේ කළු ජූලිය ඊයේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පක්ෂයේ මල ජූලිය හත්පුලේ ගාගෙන තමයි ඊයේ විශ්වාස භංග යෝජනාවේ පල්ලම් බැස්සේ සජබ කණ්ඩායම දැන් කවුද ෆේල් පිට වෑයමක් තිබුණේ නැහැ මේ ආණ්ඩු පෙරලා විශ්වාස භංගය අපි ගෙනාවේ පාර්ලිමේන්තුවර නෙවෙයි රටට අතිමහත් බහුතරය අපිට එන තත්වය දක්වා ගිහිල්ලා තමයි අපි තීන්දු කරන්නේ කොයි වෙලාවේද ආණ්ඩුව අවසන් කරන්න කියලා වුණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්න අපි සූදානන්නේ අපේ රජයේ අමාත්‍යවරයෙක් අයින් කරලා මේ වැඩ පිළිවෙල තුල අපිට විරුද්ධ විශ්වාස භංගයක් ගෙනල්ලා එක්සත් ජාතික පක්ෂයට සමගි බලවේගයට හෝ සජිත්ලට රනිල්ලට ආයි උස්මක් අරගෙන ආණ්ඩුව පෙරලන්න පිම්මක් පනින්න අවස්ථාවක් දෙන්න අපි සූදානන්නේ දැන් සමහරු බලන් හිටියා පළවෙනි බෝලෙන්ම විකට් එකක් ගනී කියලා හිම විකට් ගන්න අමාරුයි හැබැයි පළවෙනි බෝලෙන් මැච් එක ඉවර වෙන්නේ නැහැ ඊළඟට අපිට තව දුස්රා පන්දු දාන්න පුළුවන් වෙයි යෝකර් පන්දු දාන්න පුළුවන් අවස්ථාවයි බවුන්සර් පන්දු දාන්න පුළුවන් වෙලාවල්ලි හරි වෙලාවට අපේ පන්දු ටික දාලා ඒ අවශ්‍ය වෙලාවට කඩුල්ල දවා ගන්න අපි දන්නවා තෙල් මිල වැඩි කිරීම උදේගම්මන් පිළ අමාත්‍යවරයාගේත් කැමැත්තක් නෙමෙයි අපේ කැමැත්තක් ශ්‍රී ලංකා පොත් ජනපෙරමුණේ කැමැත්තක් නෙවෙන්නේ නැති මේ විශ්වාස භංගය ගේන්න ඕනේ මේ ආණ්ඩුවට විරුද්ධ ආණ්ඩුව ගෙදර අරින්න මේක අර දවල් මිගෙල් රෑ ඩැනියෙල් වගේ වැඩක් මේ ආණ්ඩුව හිතන් ඉන්නවා මේ විශ්වාස භංගය ජයග්‍රහණය කරපු පමණ ජනමතයේ තියෙයි කියලා ඔය 152 හෙට ඡන්දයක් තියන්න ජනමතයේ කොහෙද කියන එක බලා ගන්න පුළුවන් දුප්පතාගේ හිතවතා දුප්පතෙක් වුණොත් රටේ ඉන්නේ හිඟන්නෝ පක්ෂපාතිත්වයට කඩාවැටීම් වලක්ව ගන්න වග කියන්නේ කවුද කියන එකක් දැම්ම කියලා තිබුණොත් හොඳයි කියලා අපි ජංගම දුරකථන නැතිකමින් ඔන්ලයින් අධ්‍යාපනයේ අඩාල වූ දරුවන් රට හැමතැනම සිටින බව සත්‍යයි අඳුරට සාප කරන වාට වඩා එක පහනක් හෝ දැල්විය යුතුය යන්න සියත අපේ විශ්වාසයයි මේ විශ්වාසය අද ජයගත්තා පවුලේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා ජංගම දුරකථනයක් නොමැතිව දැඩි කනස්සල්ලට පත්ව සිටි පාසල් දියණියක් පිළිබඳ තොරතුරු අප සවස 6 සියත ටීවී අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් වාර්තා කළා මාතර හක්මන නරවල්පිට ඇල්ලවෙල වැවේහෙන් ප්‍රදේශයේ දහවන ශ්‍රේණියේ ගුණම ලබන නෙත්මි දහරා දියණිය තමන් මුහුණ දී සිටින ගැටලුව පිළිබඳව සියත ටීවී අපට කිව්වා ඔන්ලයින් තිබ්බට මට ඒකට යන විදියක් නැහැ මගේ තාත්තා කුලී වැඩ කරලා ආගන්න සල්ලි වලින් අම්මට නංගිටයි වියදම් කරනවා මට කියලා ෆෝන් එකක් කරන් දෙන්න සල්ලි නැහැ තාත්තට මටත් අනිත් යාළුවන්ට වගේ ෆෝන් එකක් තිබ්බනම් මගේ වැඩ ටික හරියට කරගන්න ඒ අනුව අප ප්‍රවෘත්ති විකාශයෙන් මේ තොරතුරු වාර්තා කළ සැනින්
මහරගම චින්තන GSM ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කැලුම් ප්‍රභාත් මහතා සියත ප්‍රවෘත්ති අංශය අමතනු ලැබුවා. කැලුම් ප්‍රභාත් මහතා අප සමග පැවසුවේ netmi dahara diyeniyata අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා ඔන්ලයින් පහසුකම සහිත නවීන ටැබ් පරිගණකයක් ලබා දීමට තමන් සූදානම් බවයි. අදවස සියත ප්‍රවෘත්ති වලින් මම දැක්ක දුරකතනයක් නැතුව ඉගෙන ගැනීම කටයුතු සිදු කර ගන්න බැරි දියණියක් ගැන ප්‍රවෘත්තිය. මට ඇත්තම කොටක් දුකයි දුනා මේ ප්‍රවෘත්තිය සියත ටීවී එකේ දැක්කට පස්සේ. චින්තන ජීසෙන් මායතනයේ අධ්‍යක්ෂකවරයා විදියට මම මේ ප්‍රවෘත්තිය දැක්ක ගමන් සියතට කතා කරේ මේ දියණියට දුරකතනයක් ලබා දෙන්න කැමතියි කියලා කියන්නේ. මේ දුෂ්කර වෙලාවේ දරුවන්ට ඔන්ලයින් පාසුකම් ලබා දීලා අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න ආයතනයක් විදියට චින්තන ජීසෙන් දිගින් දිගටම කටයුතු කරමින් ඉන්නවා. සියත අද වාර්තා කරු මේ මාතර දියණියටත් අන්තර්ජාල පහසුකම් සහිත ටැප් පරිගණකයක් ලබා දෙන මම පොරොන්දු වෙනවා. සියත ප්‍රවෘත්ති අංශයටත් ස්තුතියි මේ වගේ දරුවන්ට උදව් කරන්න අපි යොමු කිරීම ගැන. සෑම නිමේෂයකම සියත ප්‍රවෘත්ති අප ඔබ සමගයි. කැස්පර්ව ජබර්ලිය ඇගලුම් කම්හලක කොවිඩ් ආසාදිතයින් අතර ඩෙල්ටා රෝගීන් නැද්දයි පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම කම්හලෙන් කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. PCR පරීක්ෂණ වලට ලක් කළ 186 දෙනෙකු අතරින් 120 දෙනෙකුම ආසාදිතයින්. කොවිඩ් 4 වන රැල්ලක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ වසංගත රෝග විද්‍යාංශයේ දන්නේ නැති බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව අද සඳහන් කළා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. කැස්පර්ව ජබරලිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන ඇති බව කැස්පර්ව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කළා. එම ආයතනයේ පුද්ගලයන් 186 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ සිදු කර තිබූ අතර ඉන් පුද්ගලයන් 120 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. එලෙස වෛරස ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයන්ගේ සාම්පල වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ. අදාළ ආසාදිතයින් අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඇද්දයි මෙවන විට පරීක්ෂණ සිදු කරනවා. ශ්‍රී ලංකාව අපි තවම තුන්වෙනි රැල්ලේ තමා සිටින්නේ. මෙහෙම හතරවෙනි රැල්ලක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයවත් වසංගත රෝග විද්‍යාංශයෙන්වත් සඳහන් කිරීමක් සිදු වෙලා නැහැ. මම හිතන්නේ වෛද්‍ය සභාවත් දත්තයන් තේරුම් අරගෙන විග්‍රහ කරන ආකාරය වෙනස් වෙන්න ඇති. මම දන්නේ මම හිතන විදිහටත් වසංගත රෝග විද්‍යාංශයේ ඉන්ටර්ප්‍රිටේෂන් එක අනුවත් තුන්වෙනි රැල්ලේ පල්ලෙහාට යන ෆේස් එක තමා අපි ඉන්නේ. සීක්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙවන විට ලොව ප්‍රමුඛතම කොරෝනා ප්‍රභේදය බවට පත් වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනයද ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හේතුවෙන් වසරක් කල් දමා තිබූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල එළඹෙන 23 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ආරම්භ වීමට ප්‍රථම එයට සම්බන්ධ පුද්ගලින් 70කට වැඩි පිරිසකට මෙවන විට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටද තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම හමුවේ ඔලිම්පික් ක්‍රීඩා අවලංගු කිරීමට කටයුතු නොකරන බව ඔලිම්පික් සංවිධායක කමිටුවේ ප්‍රධානි තොෂිරෝ මොටෝ මහතා ප්‍රකාශ කර තිබෙනවා. COVID-19 වෛරසයේ ඕනෑම ප්‍රභේදයක් මැඩ පැවැත්වීම සඳහා රෙජිනරන් නම් ප්‍රතිදේහ මිශ්‍රණයට නිල වශයෙන් අවසර ලබා දුන් රට ලෙස ජපානය පත්ව තිබෙනවා. ප්‍රතිදේහ ද්විත්වයක් මිශ්‍රණය කිරීමෙන් මෙම ඖෂධය නිපදවනු ලබනවා. කොරෝනා වෛරස් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ ලෝකයේ දෙවැන්තම සමාගමක් වන රොච් ඖෂධ සමාගම විසිනුයි මෙම ඖෂධය නිපදවා ඇත්තේ. පරීක්ෂණාගාරයක් තුළ නිපද වූ ප්‍රෝටීන මගින් කොවිඩ් වෛරස විනාශ කිරීම සඳහාත් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගීමටත් මෙම ඖෂධයට හැකියාව පවතින අමරිකාව බ්‍රිතාන්‍ය ඉන්දියාව ඇතුළු රටවල් 20ක පමණ කොරෝනා වෛරස මැඩ පැවැත්වීම සඳහා මෙම ඖෂධය හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. වැටුප් වැඩිවීම ලබා දෙන තුරු තම සටන අත්හරින්නේ නැති බව ගුරු විදුහල්පති සංගම් කිහිපයක් අද අවධාරණය කළා. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට නම් ජනතාවගෙන්ම හූරා එය දිය යුතු බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. අධ්‍යාපන ගැටළු ඇතුළු අර්බුද පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමග සාකච්ඡාවට පෙරටු ගාමීන් සූදානම් බවද කුමාර ගුණරත්න මහතා මෙයතර අද ප්‍රකාශ කළා.
තම ගැටලු වලට ස්ථිර විසඳුමක් ලබා දෙන්නේ නැත්නම් විභාග සහ ප්‍රශ්න පත්‍ර වර්ජනයක් දක්වා දුරදිග යා හැකි බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ප්‍රකාශ කළා. විභාග රාජකාරී ඉදිරියට එනවා, විභාග උත්තර පත්‍ර ඇගීම් ඉදිරියට එනවා, ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව ප්‍රශ්න තියෙනවා. මේවට අපි තවම පිවිසිලා නැහැ. ඒ පිවිසෙන්නේ දරුවන් ළමයන් ගැන කල්පනා කරමි. ඒ ඒවත් වර්ජනය කරන තත්වයට පත් කරනවා නම් ඒ සිද්ධ කරන්නේ මේ රටේ නිහඬව තමන්ගේ උදර පෝෂණය සඳහා කටයුතු කරන වියත්මගේ උපදෙස් අනුව කටයුතු කරන ජනාධිපතිවරයා හා ආණ්ඩුව වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳ පසුගිය කාලයේ පුරා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා ගැන ඇමති ජී.එල්. පීරිස් කිසිවක් දන්නේ නැතයි ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළා. අධ්‍යාපන අමාත්‍යාංශය දුර්වලම ආයතනයක් බවයි ඔහුගේ අදහස. ජී.එල්. පීරිස් ඇමතිවරයා දන්නේ මේම කැබිනට් පත්‍රිකාවක් තියෙනවායි කියලා. ඒ වගේම නඩු තීන්දුවක් එම තියෙනවා කියලා ජී.එල්. පීරිස් ඇමතිවරයා දන්නේ ඊයේ දිනේ. අපි දන්නේ ගැත්තද බොරුද කියලා. ගුරුවරුන් ඉල්ලන පරිදි වැටුප් වැඩි කිරීමට නම් එය ජනතාවගෙන්ම හෝරා ගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ වැටු අපි පිළිගන්නවා මේ රටේ ගුරුවරුන්ට වැටු වැඩි වෙන්න ඕන. ඒ සඳහා තිබෙන්නේ ඒ ආවෘත සේවාවක් බවට පත් කරලා අනිත්‍යවට බලපාන්න නැති වෙන ලෙස වැටු පිළිබඳ කොමිසමක් දාලා ඒ පිළිබඳ මහා ජනතාවට ප්‍රමාණවත් සේවයක් දීලා මහා ජනතාව තමයි මේ වැටුප ගෙවන්නේ. ඒ නිසා මේක පුළුල් සංවාදයකින් ඇති වෙන්න ඕනේ. දේශපාලන වෛරෙන් දියව් කිව්වට දියව් කියන්නේ කොට හිටපියව් කියලා දෙන්න නම් ජනතාවගෙන්ම හූරලා ගන්න ඕන වෙන ක්‍රමයක් ලෝකේ නැහැ. ගුරු වැටුප් වර්ධක වහ ලබා දිය යුතු බව විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ඇමති පාටලි චම්පිකරණවක මහතා අවධාරණය කරනවා. මේ රටේ දැයේ දරුවොත් එක්ක සෙල්ලම් කරන්න එපා. 2020 ජනවාරි මාසේ ඉඳන් අහිමි කළ වැටුප් වර්ධක ගුරුවරුන්ටත් රාජ්‍ය සේවයටත් ලබා දෙන්න කියන එක අපි අවධාරණය කරනවා. වර්තමාන දේශපාලන අර්බුදය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමග සාකච්ඡාවට සූදානම් බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්න මහතා පවසනවා. අපි දන්නවා අධ්‍යාපනයේ තත්ත්වය අද වෙනකොට බරපතල තත්ත්වයක් තියෙනවා. එහෙන් ගුරුවරු වර්ජනය යෙදෙනවා. හැම තැනකම ගුරුවරු විදුහල්පතිවරු වර්ජනය අද පාරේ වැටුප් ප්‍රශ්නේ ඇවිල්ලා. එනිසා අපි කිව්වේ ජීවන අංකයට සරලන වැටුපක් දෙන්නේ කියලා. ස්ථිරවම අපි දෙයක් කියනවා දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ ප්‍රශ්නේදී අපි දැඩි ස්ථාවරයක ඉන්නවා. ඕනනම් ආණ්ඩුව පුළුවන් තුනෙන් දෙක පාවිච්චි කරලා සම්මත කරන් නමුත් සම්මත කරත් ඒ සම්මත කර පනත පරාජය කරන අරගලයක් බවට මේ අරගලේ පත්වේවි. මේ අතර අද දෙවයින පුරා ගුරු විදුහල්පති උද්ඝෝෂණ රැසක් පැවැත්වුණා. අපන් යන්න අපි ආවේ අපි ආවේ අභිනව වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා අද සිය ප්‍රථම රාජකාරිය ලෙස ගිනිබත් වූ MV එක්ස්ප්‍රෙස් ප්‍රයල් නෞකාවෙන් සිදු වූ පාරිසරික හානිය සොයා බැලීමක් සිදු කළා. නව වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසපත් වූ නීතිඥ මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා ඔහුගේ ප්‍රථම රාජකාරිය කටයුතු ලෙස පසුගිය මේ මාසයේ ශ්‍රී ලංකා මුහුදු කලාපයේදී ගිනිබත් වූ MV එක්ස්ප්‍රෙස් ප්‍රයල් නෞකාවෙන් සිදු වූ පාරිසරික හානිය සොයා බැලීම සඳහා අද එක් වුණා. ඉනනතුරු රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස එමවට වෙරළ තීරයේ නිරීක්ෂණය කිරීම සඳහා එක් වුණා. එම අවස්ථාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මියද එක්ව සිටියා. අපි අද උදේම එක්ස්ප්‍රෙස් පර් නෞකාව ගිනි අරගෙන විනාශ වෙච්ච තැන බලන්න ගියා. ඊයින් පස්සේ දැන් අද මෙතන මේ වැල්ලවත්ත කොළඹ මහනගර සභාවේ මේ අප රෞ්‍ය මුදන උදාහරණ ස්ථාන නිරීක්ෂණය කරා. අර එමතුන් දැන් මේ චාරිකාව අපි දැක්කා පසුගිය කාලේ නැව ඇදගෙන යන්න කියලා බොහෝ කාලයක් කිව්වා. නමුත් තාමත් ඔබතුමා නිරීක්ෂණය වුණේ තාම ගිනිලා නැහැ කියලා. ආමනවම හිතන ගෙනියන්න පුළුවන් මට්ටමක නැහැ. ඒක අපිට ඕන ඕන විදිහට නැව ගෙනියන්න බෑ. ඒ අයගේ විශේෂඥ මතත් එක්ක තමයි කටයුතු කරන්න වෙන්නේ. ඉදිරියේදී මං හිතන්නේ ඒ අයගේ කොහොමද තාමත් මේ අපේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. අධිකරණෙත් අවසර ලබාගෙන ඒ කටයුතු කරන්න. ඉවත් කරගෙන මේ සඳහා මේ සර්වේ එක කරන්න නැත්නම් සමීක්ෂණයක් කරන්න කණ්ඩායමක් පැමිණලා තිබෙනවා. ඔවුන් මේ අවස්ථාවේදී සමීක්ෂණය කරන කොයි ආකාරයට කුමන කාලයකදී නැව ඉවත් කර ගත යුතුද කියලා. ඉතින් අපි ඔවුන්ගේ වාර්තාව ලැබෙනකම් බලන් ඉන්නවා. අපි හිතනවා අපිට ඒ වාර්තාව ඉක්මනින්ම ලබා දෙයි කියලා. යල් කන්නේ වියස්වනු නෙලීම මේ වන විට ආරම්භ වෙලා තිබෙනවා. මේ වෙනකොටත් අපේ රටේ සහල් මිල අහස උසට නැගලා මේ පාරවත් ජනතාවට අඩු මිලට සහල් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තබමින් රජයේ විසින් නියම කළ සහතික මිලටම වී මිල දී ගන්න මෝල් හිමියන් එකඟතාවය පළ කරලා
සමස්ත ලංකා විමුල් හිමියන්ගේ සංගමය මහා පරිමාණ විමුල් හිමියන් මධ්‍යම පරිමාණ විමුල් හිමියන් සහ සුරු පරිමාණ විමුල් හිමියන් සම්පකාර සම්බන්ධන විමුල් හිමියන් සියලු දෙනා අද කෘෂිකර්ම අමාත්‍යංශයත් වෙළඳ අමාත්‍යංශයත් එක්ක අතර සාකච්ඡාවේ එකඟතාවයකට ආවා මේකන්නේ ඉඳලා කිසිසේත් රජයේ සහතික මිලකට හා වී මිලදී ගැනීම කරන්නේ නැහැ කියලා ආණ්ඩුව විසින් නියම කරලා තියෙනවා නාඩු කිලෝවක් සඳහා රුපියල් 50කුත් සම්බා කිලෝවක් සඳහා රුපියල් 52කුත් කිරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 55කත් සහතික මිල යම් කිසි ගොවියෙකුට සහතික මිල ලැබෙන්නේ නැත්නම් ලැබෙන්නේ නැති අවස්ථාවේදී මුළු ලංකාවේම වීතෝගේ වුවත් මිලදී ගැනීමට සියලු කටයුතු යොදලා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වීඅලවි මණ්ඩලයේ කිසියම් පාර්ශ්වයක් අතරමැදියෙක් ලෙස වී මිලදීගෙන ජාවාරමක් කිරීමේ යෙදিলা තිබුණා නම් මීට ඉස්සෙල්ලා එය අද සිට නැවැත්විය යුතු වෙනවා කිසිම කෙනෙකුට වැඩි මිලට වී මිලදී අරගෙන ඊට වඩා වැඩි මිලට විකුණන්න ඉඩ ප්‍රස්තාව මම මේ වෙළඳ අමාත්‍ය ධූරයේ දරනකන් ඉඩ දෙන්නේ නැහැ. රජය තීන්දුව කරන ලද වී මිල ඒ මිලටම අපේ ආයතනත් ලබා ගැනීමට තීන්දුව කරපු බව ඒ සියල්ල වෙනුවෙන් මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.